Saminda from Easy English. Right? අද අපි කතා කරමු උපකාර ක්‍රියාපද ගැන. මම වර්තමානය සහ අතීතයෙන් උපකාර ක්‍රියාපද දෙකක් ගන්නවා. Do සහ did. Do වර්තමාන කාලයයි, did අතීත කාලයයි. සිංහලෙන් කනවද, බොනවද, නානවද, හපනවද, විකනවද, උඩ දමනවද ආදී වශයෙන් වදවද අදහසින් ප්‍රශ්න ඉදිරිපත් කළාට නමුත් ඉංග්‍රීසි වල තියෙන උපකාරක ක්‍රියාපද අපි එතෙන්දී භාවිත කරන්න වෙනවා do කියන පදය. ඒ කියන්නේ do කියන පදය ඉදිරියටගෙන subject එක ඊට පස්සේ යෙදුවම අපිට ලේසියෙන්ම වාක්‍යයක් නිර්මාණය කරගන්න පුළුවන්. වාක්‍ය කියන්නේ interrogative form නැත්නම් ප්‍රශ්නවාචී ස්වරූපය නිර්මාණය කරන්න පුළුවන්. අපි love එකක් ගැන confirm කරගෙනම වැඩේ පටන් ගමුනේ. ඔයා මට ආදරේද නැද්ද? Do you love me or not? Do you love me or not? ඔයාට මාව තේරෙනවද? Do you understand me? Do you understand me? ඔයා එයාගේ නම දන්නවද? Do you know her name? Do you know her name? ඔයාට මාව ඇහෙනවද? Do you hear me? Do you hear me? ඔයා ඒකිය බඳින්නද හදන්නේ? Do you get marry her? Do you get marry her? Do you get marry her? ආදි වශයෙන් අපිට ලේසියෙන්ම වර්තමාන කාලෙන් ප්‍රශ්න නිර්මාණය කරන්න පුළුවන් do යොදාගෙන මතක තියාගන්න do you do you do you. අතීතෙන් වාක්‍යයක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා හරිම සරලයි. ඩිඩ් ඉදිරියට අරන් පිටුපසින් සබ්ජෙක්ට් එක යෙදුවම අපිට ලේසියෙන්ම ෆාස්ට් ටෙන්ස් ඉන්ටරෝගේටිව් ෆෝම් එක යොදාගෙන වාක්‍යයක් නිර්මාණය කරගන්න පුළුවන්. අපි උදාහරණ කීපයකින් මේක පැහැදිලි කරගමු. ඔයා පැමිණිල්ලක් කරාද? Did you make a complaint? Did you make a complaint? ඔයා තොරතුරු එකතු කරාද? Did you collect the information? Did you collect the information? ඔයා අර මෝඩයෙක් පැල්ල ගියාද? Did you escape with that idiot? Did you escape with that idiot? ඔයා තීරණයක් ගත්තද? Did you take a decision? Did you take a decision? ඔයා එයා එක්ක නැටුවද? Did you dance with her? Did you dance with her? කලින් අපි සඳහන් කරේ වර්තමාන කාලේ do you කියලා. නමුත් අතීත කාලේ අපි භාවිත කරන්නේ did you ආදි වශයෙන්. ඉතින් interrogative forms. අද අපි ඇත්තටම කතා කරේ present tense interrogative form සහ past tense interrogative form. යොදාගෙන වාක්‍ය නිර්මාණය කරන්නේ කොහොමද කියලා අපිට ඉතාමත්ම ජීවිතයට අවශ්‍යන වාක්‍ය රටා දෙකක් තමයි do you සහ did you. ඔබ හොඳින් මතක තියාගන්න do you වර්තමාන කාලයයි did you අතීත කාලයයි. Have a good day and better future.